අරුණි සුබ සැන්දෑවක්. දුවල පුතාලට මාව ඇහෙනවද? හෙලෝ සර් සුබ සන්ධ්‍යා. සුබ සැන්දෑවක්. අපි සාකච්ඡා කරගෙන යන්නේ දුවේ පුතේ ප්‍රස්ථාර පාදක. මම දුවල පුතාලට කියලා දුන්නා මේ ඉෂිතයක් කියන්නේ මොකක්ද. ඊට පස්සේ මේ පාදම තුල අපි හඳුනාගත යුතු සිත සහ ඒවායේ ප්‍රස්ථාර පිළිබඳව මූලික අවබෝධයක් ලබා දීලා අපි වයි සමානයි එන්නේ සාකාරී සිතවල ප්‍රස්ථාර පිළිබඳව තමයි අධ්‍යයනය කරේ. ඉතින් ඒ අධ්‍යයනය තුල පුතාලා තේරුම් ගත්ත දෙයක් තමයි වයි සමානයි එන්නේ කියන ආකාරය අපි ගත්තු සිතය. මම නැවත මේ පෙර දැනුම මතක් කරන්නේ වයි සමානයි mx කියන ආකෘතිය මේ මොඩල් එකක් ආකෘතිය ගත්තාම මේ ශිතයේ මේ m වලින් නිරූපණය කරන්න පුතේ මා ඔබට කිව්වා අනුක්‍රමණය කියලා අනුක්‍රමණය මේ අනුක්‍රමණය ගැන අපි තවදුරටත් 10 පන්තියේදී සාකච්ඡා කරනවා. excuse me sir. ඔව් කියන්න පුතේ. සර් මම මේ දැන් ආවේ සර් මොකද සර් කරේ? අපි දැනුයි පටන් ගත්තේ දැනුයි පටන් ගත්තේ හරි මම මේ පෙර කාරණා මතක් කරමින් ඉන්නේ. සර් අභ්‍යාස ටික සාකච්ඡා කළාද? මම එන්න කලින් අභ්‍යාස ටික සාකච්ඡා කළාද? අභ්‍යාස දුන්නේ පළවෙනි අභ්‍යාසෙ විතරයිනේ නේ? එකයි දෙකයි සර් දුන්නේ. ආ එකයි දෙකයි. නැතම සාකච්ඡා කරේ නෑ. මම මේ පොඩ්ඩක් පෙර දැනුම මතක් කරගෙන යන්නේ. එතකොට y සමානයි mx ආකාරයේ සිටේක ප්‍රස්ථාරය පිළිබඳව අපි බැලුවාම පුතේ ඔබට මතක ඇති කණ්ඩාංක තලයක අපි මේ ප්‍රස්ථාරයේ ස්වභාවය ගත්තාම මෙයා ආවේ මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක්. මේ ප්‍රස්ථාරයේ ඉන්නේ මූල ලක්ෂය හරහා යන සරල රේඛාව. මේ මූල ලක්ෂය හරහා යන අනිවාර්යයෙන්ම දැන් උදාහරණයක් ගත්තොත් y සමානයි x, y සමානයි 2x, y සමානයි ඍණ x, y සමානයි ඍණ 3x මේ ආකාරයට මේ ශිත ගත්තාම මේගොල්ලන් අනිවාර්යයෙන්ම මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක්. ඊළඟට වැදගත් දේ තමයි අපි අඳුරගත්තා ඔබට මතක ඇති. දැන් මෙතන අනුක්‍රමණය කියන්නේ x ගේ සංගුණකයනේ. x ගේ සංගුණකය. එතකොට ඔයගලට මෙතන නොපෙනුනාට මෙතන x ගේ සංගුණකය පුතේ 1යි. ඒ කියන්නේ ධන 1යි. මෙතන ධන 2යි. මෙතන ඍණ 1යි. මෙතන ඍණ 3යි. එතකොට මේ අනුක්‍රමණය කියන්නේ මේ x ගේ සංගුණකය. ඉතින් අපිට ඒකෙන් තව දෙයක් හඳුරගන්න පුළුවන් වුණා. මේක අපිට හොයාගන්න පුළුවන් ප්‍රස්ථාරයේ ඇසුරෙන් මේ ප්‍රස්ථාරයේ මත පිහිට ඕනෑම ලක්ෂයක් අපි සැලකුවොත් මේ ඕනෑම ලක්ෂයක් මම පොදුවේ xy කියලා ගන්නවා. මේ ඕනෑම ලක්ෂයක පුතේ මේ y ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයෙන් බෙදුවාම අපිට මේ කියන x ගේ සංගුණකය ලැබෙන බව මනාව පැහැදිලි වෙනවා. අපි 얘 ගැන අධ්‍යයනය කරා. මේ ඕනෑම ලක්ෂයක් අපි ගත්තොත් දැන් x එක y එක කියලා කියමුකෝ මෙතන. එතකොට මෙතන y ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයෙන් බෙදන්න ඕන. බෙදුවාම මේ ඔබට පේනවා ඉතින් තීරයේ පෙන්වන්නේ x ඛණ්ඩාංකයේ y ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයෙන් බෙදුවාම ලැබෙන අගය අනිවාර්යෙන්ම පුතේ නියතය. වෙනස් වෙන්නේ නැහැ. මේ මත ඕනෑම පිහිටීමක් අපි සලකලා y ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයෙන් බෙදුවාම ලැබෙන අගය නියතය. ඒ කියන්නේ ඒක තමයි අපි අනුක්‍රමණය කියලා කියන්නේ. ඒ අනුක්‍රමණය පිළිබඳව තවත් ගැඹුරින් අධ්‍යයනය කරනවා අපි 10 පන්තියේදී. ඔබ මේ වෙනකම් මේ කාරණාව දැන සිටියාම ප්‍රමාණවත්. නමුත් මම ඔබට කිව්ව අනුක්‍රමණයෙන් කියන්නේ x සාපේක්ෂව y ගේ වෙනස් වීම. එතකොට අපි තව අඳුරගත්ත කාරණාවක් තමයි මේ අනුක්‍රමණයේ ධන අගයක් නම් අනිවාර්යයෙන්ම x අක්ෂයේ ධන දිශාව සමග x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය මෙන්න මේ කෝණය පුතේ අනිවාර්යෙන්ම සුළු කෝණයක් වෙනවා. සුළු කෝණයක් වෙනවා. අනුක්‍රමණයේ ධන අගයක් නම් සුළු කෝණයක් වෙනවා. අනුක්‍රමණයේ ඍණ අගයක් වෙනකොට ඔබට මතක ඇති අපි ඍණ අවස්ථාවත් මහිත නැන්දා මේ ඍණ අගයක් වෙනකොට ඒ කෝණය පුතේ මහා කෝණයක් වෙනවා. x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන ඈ සර් ඍණේ වැන්දිනේ. ඍණේ වැන්දිනේ. ඍණේ වැන්දිනේ අපි ධන අවස්ථාව විතරමද කියේ? ඔව්. ඔව් සර්. ඔව්. අපි ඍණ එකක් ඇන්දොත් දැන් ඉතිරි තියඳිනවා අනිවාර්යෙන් පුතේ මහා කෝණයක් තමයි හැදේ. ඒක අපිට බලන්න පුළුවන්.
එතකොට ඔන්න ඔය කාරණා මොනවද ලිව්වද හා මම දැන් ජොයින් වුණේ මොනවද ලිව්වද සර් නෑ නෑ තාම නෑ තාම මම මේ පෙර දැනුම සාකච්ඡා කරගෙන යයි උදාහරණ ක්‍රියාකාරකම එක කරන්න මම පැවරුවා නේ නෑ මේ එක කරන්න කිව්වේ නැද්ද ඔයගලන්ට शीतवल अनुरूप वैगे सोया पटिपाटिकता युगल හොයලා ලියන්නලු. හරි. දැන් මම මේකට හොයන්න කාලය ගන්න නැහැ. මම ඔබව සම්බන්ධ කරගන්නම්. උත්තර ප්‍රකාශ කරන්න බලන්න. උත්තර ප්‍රකාශ කරන්න කැමති අය යන්නකෝ හෑන්ඩ් ලිස්ට් එකට. ඔව්. වෙනද ළමයි ටිකම තමයි නේද? යසස් ඔව් අවස්ථාව මේකේ පටිපාටිගත යුගල ටික කියමු පුතා බලන්න. මේකේ වයි සමානයි. ඔව් මේක. වයි සමානයි. මෙතන x ඛණ්ඩාංකයේ ඍණ 2 වෙනකොට y කීයද ආවේ x ඛණ්ඩාංකයේ ඍණ 2 වෙනකොට ඍණ 6 ආවේ sir y y ඍණ 6යි x ඛණ්ඩාංකයේ ඍණ 1 වෙනකොට ඍණ 3යි sir ඍණ 3යි x ඛණ්ඩාංකයේ බිඳුව වෙනකොට බිඳුවයි sir x ඛණ්ඩාංකයේ 1 වෙනකොට 3යි sir x ඛණ්ඩාංකයේ 2 වෙනකොට 6යි sir හරි මේහා සම්බන්ධව කාට හරි ගැටලු දෙයක් තියෙනවා නම් අහන්න බලන්න උත්තර ටික හරි කාට හරි ගැටලුවක් තියෙනවද මේ විදිහට පටිපාටිගත යුගල ලෙස ලියන්න ඕන පටිපාටිගත යුගලයක් ලියනකොට සුළු අරහන තුල පළමුවලියන x ඛණ්ඩාංකේ කොමාවත් දෙවනුව y ඛණ්ඩාංකේ ඔය විදිහට එන්න කොහොම හොඳයි යසස් පුතා ඊළඟට අවස්ථාව ගන්නේ මම හෑන්ඩ් ලිස්ට් එකට යන්නේ තෙදාරදුව තෙදාර ඔබට අවස්ථාව අපිට කියන්න දුව මෙතන කියන්න xy ඛණ්ඩාංක පටිපාටිගත යුගල ලෙස ඍණ 3ට සාවේ ඍණ 3 නම් ඍණ 3ට ඍණ 3 ඍණ 3 වරක් දෙක ඍණ 6යි ධන 3යි එතකොට ඍණ 3යි හරි කියන්න ඍණ 2 ඍණ 2ට ඍණ 1. ඍණ 1ට. ඍණ 1ට 1. බිඳුවට. බිඳුවට 3. ඊට පස්සේ 1ට. 1ට 5. 2ට. 2ට 7. 3ට. 9. ඔන්න ඔහොමයි නේ. ඒවයි යම් අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. හරි නේ හරි පුතේ බොහොම හොඳයි මේ ටික ඔබට එන්න ඕන ඊළඟට අපි තුන්වෙනි අවස්ථාවට එනවා තුන්වෙනි අවස්ථාව අමායා දුව ඔබට අවස්ථාව අමායා ඍණ 6ට බිඳුව ඍණ 6 වුණාම බිඳුව ඍණ 3ට ඍණ 1 ඍණ 1 බිඳුවට ඍණ 2 කියන්න මේ ටික හරි ඔය විදියට එන්න ඕන පටිපාටිගත යුගල විදියට ෆයිල් රෙස්ට් ඔව් මොකක්ද කියන්න තියෙනවද හරිනේ අපි එතකොට එනවා 22 අභ්‍යාසයට 22 අභ්‍යාසය දුවේ පුතේ මම ක්‍රියාකාරකම එක කරන්න කිව්වේ නැද්ද කමන්නේ බලන්න 22 අභ්‍යාසය කරන්න කිව්වේ නැහැ කරන්න කිව්වේ නැහැ හා 22 අභ්‍යාස කරන්න කිව්වේ නැහැ නේද 22 කරන්න කිව්වේ නේ සර් මම එක් කළා සර් ඒ වුණාට සර් නම් කරන්න කිව්වේ නැහැ ආ හා හා ඔව් 22 තමයි මේ
अंतिम प्रस्तार 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 सूदान मंगीत सूदान हदलाने अलवल के पीलीवल्ट मत अवसान वर्षाक्षर मम्मीवस्थावेनम पीलीवल्ट तीयोना अदत् प्रस्तार कड़दासी सूदान अभी ऋणपेतटे अन्न हदाने अभी पुते क्रियाकारकम एके अभी ऋण किसल अंदीमु ऋण अवस्था अंदीमु गन्न शीतया अभी प्रस्ताराकी अंक मन अभी वै समान ऋण एक स्थिते प्रस्तारे अंदिम वै समान ऋण एक स्थिते पटंग मातिक पटंग स्थिते प्रस्तारे अंदिम प्रस्तारे अंदिम मम ओगलंत बेडी बरक देनवा ओगल तुताल करन्न आगे वगु पीलेल करन्न पेंसिलिंग इक्मेंट अपि गमु टीम देखाई देखाई तुनाई अतराई अनहायक मगर में पापी क्या वेरी गुड है तो कुछ मित्र ना पिकान ना एक्स मित्र ना वाई अभी रीना तुना रीना देख कर रीने एक बिंदु एक देखा भी ना कांगन ओ वो लोग मेटी के पुरोवन संपूर्ण प्रस्तारे अंदी मुद्दे दंडवन बेटे एक मिनट अंदी अद गी सती संबंध नोन धरू इन अद अत पशु संबंध बेरवे ඒගොල්ල අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා තියෙන්න ඕන නැත්නම් අවබෝධයක් නැහැ බැලුවස බැලුවනේ හා අස්තාරේ අඳින්න බලන්න
පුතාලට මේ වගේ ප්‍රස්තාරයක් තමයි ලැබෙන්න ඕනේ. And the other device. And the other device. අපි දැන් පොඩ්ඩක් මෙයාගෙන සාකච්ඡා කරමු. එතකොට ඕගොල්ලෝ මේ විදිහට යාවත් කපල වෙන් කරගන්න නෑ මේ වෙන් කරගන්න කියන්නේ මේ අලවන්න සූදානම් කරගන්න ඕන විදිහට. හරි. අපි දැන් මෙයාගේ කారణ ලක්ෂණ හඳුනගමුකෝ. කියන්න ඉහත ශිතේ ප්‍රස්ථාරයේ දැන් අලවන්න ඉඳ තියාගෙන ඉහත ශිතයේ ප්‍රස්ථාරය අපි කර්ම පෙළ ගැස්සුවොත් එක කාරණාවක් තමයි සරල රේඛීයවේ දෙක මූල ලක්ෂය හරහායයි ඒ කියන්නේ බිඳුව තුන අපිට ගන්න පුළුවන් කාරණා තමයි පුතාලත් මෙතන පෙන්නන්න වෙන වර්ණයකින් මෙන්න මේ කාරණාව x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය මහා කෝණයකි. නැත්තම් සාධන්නේ මහා කෝණයකි කියලා කියන්නේ වාමාවර්තව සාධන්නේ මහා කෝණයකි. x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන්නේ මහා කෝණයකි. සරල රේඛාව හරි මෙතන තව අඩුපාඩුවක් තියෙනවා. සරල රේඛාව වාමාවර්තව සාධන්නේ මහා කෝණයකි. ඊට පස්සේ මෙතන අනුක්‍රමණය ඍණ 1 වේ. දැන් අපි ප්‍රස්ථාරය සුරින් අනුක්‍රමණය ගන්න ගියොත් ඔන්න බලන්න මම එක අවස්ථාවක් මෙතන ගන්නවා. දැන් මෙතන අපි p කියලා පිහිටීම සැලකුවොත් මෙතන x ඛණ්ඩාංකයේ -2යි y ඛණ්ඩාංකයේ -2යි. ඔගොල්ලෝ ඒ වගේ ලියන්න. දැන් මට ඉඩ මදි හින්දා මම මේ හරිය ලියනවා. ඔගොල්ලෝ ඔයි කරගෙන යන විදිහටම කරන්න. එතකොට අපිට අනුක්‍රමණය ගන්න පුළුවන්. අනුක්‍රමණය එතකොට p පිහිටීමේ අපි මොකද කරන්නේ y ඛණ්ඩාංකය බෙදනවා අපි x ඛණ්ඩාංකය. එතකොට y ඛණ්ඩාංකය එන්නේ 2යි x ඛණ්ඩාංකයේ -2යි. එතකොට ධනාගේ ඍණාගේ බෙදුවාම -1යි. අන්න පුතේ පැහැදිලිම අනුක්‍රමණය අපිට ලැබෙනවා m සමානයි -1 බව. ශිතය තුලිනුත් අපිට මෙතන -1 පැහැදිලිව පේනවා. ප්‍රස්ථාරයේ තුලින් අපි අනුක්‍රමණය හොයනකොට සරල රේඛාවේ ඒ ප්‍රස්ථාරයේ මත පිහිටන ලක්ෂයට y ඛණ්ඩාංකයේ අපි x ඛණ්ඩාංකයෙන් බෙදුවාම ඒ බව අපිට පැහැදිලි. ඒකත් ඔබ සටහන් කරගන්න.
हरी अभी हाईवे नहीं कटिया मुहे बना मम्मा का नवा ओ एना पुते अंक हायर प्रस्तारा अंक हायर वाई समान है अभी आदि मु ऋण देखा ही एक शिते प्रस्तारे आदि मु शिते प्रस्तारे आदि मु अरे पटांगा मु एक अंदर मम्मा अगे वगु आर वगे मट देना कर्ण प्रमाण तनियम कर उत्साह कर सर भागेट आप प्रस्तार लक्षण अनिवार्य पास साक्षा कर प्रस्तार मूडिक अरे जापी में थाम में मूल धर्म नहीं क्या लगाने जब जब अगर प्रस्तार पाठ में संपूर्ण कर गए तो लोगे बहुत दूर रहते हैं मूल अभी पालवे निवार देवे निवारे पाठ अंतिक आवरण नहीं बहुत दूर रहना अपने साथी ना अभी पेपर्स तमाही कथा कराए कराने तो बटो वाला तो तेरी नहीं मैं आप इसे गानों नहीं दे विला पटांगा मेतन ऋण देख मेतन बिंदु मेतन देख मेतन එනවනේ ඍණ 34 මේ මේ අවස්ථාව නැතුව ගන්න කමන්නේ අදින්න බැරි නා සර් කැන්දලේ වරයි දැන් ඒක ලෙවට කමක් නෑ නේද ඔව් කැන්දලේ ඉවර නම් අලවන්න
අපිට එතකොට මෙයාගේ කාරණා අර වගේම පෙළගස්සන්න පුළුවන් පුතාලා ලියන්න බලන්න ඊත සිතේ ප්‍රස්තාරේ කියලා ඊත සිතේ ප්‍රස්තාරේ අර කාරණා ටික පෙළගස්සන්න හරිනේ මෙන්න මේවා ලී වෙලා තියෙන්න ඕන හරි සර් ඊත සිතේ ප්‍රස්ථාරය සරල රේඛීය වේ බලන්න සරල රේඛීය වේ මූල ලක්ෂය හරහා යයි මූල ලක්ෂය ඒ කියන්නේ බිඳුව බිඳුව धन दिशा समग सरल रेखाव वामावर्तव साधन कोणेय महाकोणेय की साधन्ने महाकोणेय की गेल लीला दिवना थारे महाकोणेय की एक लीवे नौन इड़ पस अभी मेके तेक पीटी माक सरकमू अब कमती पीटी माक गान्न पुलुआं मम इतने गतो पी की यला මෙතන x ඛණ්ඩාංකයේ ඍණ 1යි y ඛණ්ඩාංකයේ 2යි එතකොට අපි අනුක්‍රමණය ගත්තොත් මේ විදියට අනුක්‍රමණය එතකොට අපිට පේනවා y ඛණ්ඩාංකය අපි බෙදනවා x ඛණ්ඩාංකෙන් එතකොට 2 බෙදනවා ඍණ 1කින් ඒ කියන්නේ පුතා ඍණ 2 බව පැහැදිලි ඕන්න ඕමයි එහෙනම් මේ කියන මහා කෝණයත් මෙතන අපිට පැහැදිලිව පේනවා දැන් හරිනේ ඔන්න ඔහොමයි එහෙනම් දැන් අපිට ප්‍රත්‍යක්ෂයි අනිවාර්යයෙන්ම y සමානයි mx ආකාරයේ ශිතයක පොදු නිරූප පොදු කාරණා තියෙනවා සරල රේඛීයයි මූල ලක්ෂය හරහා යන්නේ අනුක්‍රමණයේ ධනන සුළු කෝණයක් හදෙනවා ඍණ නම් මහා කෝණයක් හැදෙන්නේ මේ අනුක්‍රමණය අපිට හොයාගන්න පුළුවන් සරල රේඛාව මත පිටන ඕනෑම ලක්ෂයක y ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයෙන් බෙදලා අපි අවසාන වශයෙන් මේකේ හත්වෙනි එකට එනවා හත්වෙනි එක කරන්නේ අපි ප්‍රස්ථාර තුනම සරලරේ මේ ප්‍රස්ථාර තුනම එකම ඛණ්ඩාංක තලයක අඳින්න හදයි එතකොට මෙන්න මේ ටික සූදානම් කරගන්න අපි හත්වෙනි එක අපි y සමානයි ඍණ x ඊට පස්සේ y සමානයි ඍණ 2x y සමානයි ඍණ 3x ශිතවල ප්‍රස්ථාර ශිතවල
ප්‍රස්ථාර එකම ඛණ්ඩාංක තලයක අඳින්න එකම ඛණ්ඩාංක තලයක තුන්දෙනා මේකම කණ්ඩායම් කතාලේ එක අඳින්න බලන්න
සෝකේ අන්තිමට බඳ වයි අක්ෂේ ඍණ තුන නේද එන්නේ මෙතන එක වෙනකොට ඍණ තුනයි මෙතන ආමා මම මෙතන මාක් කළ වැටිනේ ඔව් සර් මාක් කළ වැට मेडिकल तो विधि में पेन नंबर सारे क्या होता දැන් මේකෙත් අර අපිට එළබෙන්න පුළුවන් නිගමනය මොකක්ද නිගමනය අනුක්‍රමණය වැඩි වෙනකොට පුතාලට පේනවද දැන් ඍණ තුනේ අගයට වඩා වැඩි ඉනේ ඍණ දෙකේ අගය ඍණ දෙකේ අගයට වඩා වැඩි ඍණ එකේ අගය දැන් අනුක්‍රමණය වැඩි වෙනවා අනුක්‍රමණය වැඩි වෙනවා අනුක්‍රමණය වැඩි වෙනකොට අදාළ සරල රේඛාව x අක්ෂයේ ධන දිශාවත් සමග සාදන කෝණය වාමාවර්ත වහදන කෝණයත් වැඩි වෙනවා මේ ඍණ එකේදී තියෙන කෝණයට වඩා අඩුයි ඍණ දෙකේදී කෝණේ නේ අන්න එහෙනම් ලියන්න දැන් මේකත් අලවන් ඉඳ තියාගෙන මෙහෙම ලියන්න ඈ වෙලා මාදිද उसे चुट्टा किन अब तो चुट्टा किन
ඇති නේද වෙලාව දැන් පුතේ හරි කියන්නේ ඔව් මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ අනුක්‍රමණයේ වැඩි වන විට අනුක්‍රමණයේ වැඩි වන විට අදාළ සරල රේඛාව අදාළ සරල රේඛාව එක්ස් අක්ෂයේ ධන දිශාව සමග එක්ස් අක්ෂයේ ධන දිශාව සමග එක්ස් අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයද වාමාවර්තව සාධන කෝණයද වාමාවර්තව සාධන කෝණයද වැඩි වෙන බවයි වාමාවර්තව සාධන කෝණයද වැඩි වෙන බවයි x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයද වැඩි වෙන බවයි වාමාවර්තව සාධන කෝණයද වැඩි වෙන බවයි පැහැදිලි අපිට එහෙනම් අන්න ඒ කාරණාව මෙතනදී තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙනවා අපි අනුක්‍රමණයේ ධන අවස්ථාවේදීත් අපි ඒ ගැන අවධානය යොමු කරා දැනුත් අපිට ඒක පැහැදිලිවම පේනවා ඉතින් දුවේ පුතේ ඔන්න y සමාන mx ආකාරයේ ශිතයක ප්‍රස්ථාර පිළිබඳව දැන් ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබුණා කියලා හිතෙනවා ඒ ලැබුණු දැනුම අවබෝධය තුලින් ඔයගලන්ට 22 අභ්‍යාසයට යන්න පුළුවන් 22 අභ්‍යාසයට යන්න පුළුවන්. අපි දැන් ඊළඟ ආකෘතියට එන්න හදන්නේ. අපි බලමු ඊළඟ ආකෘතිය. ඒ තමයි y සමානයි mx ධන c ආකාරයේ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. y සමානයි mx ධන c ආකාරයේ පිළිබඳව. ලියන්න ඔබේ මාතෘකාව y සමානයි mx එකතු කිරීම c ඒ කියන්නේ තව සංඛ්‍යාවක් මේ mx ට එකතු වෙන ආකාරයේ ශිතවල ප්‍රස්ථාර ආකාරයේ ශිතවල ප්‍රස්ථාර අපි ඒ සඳහා ගන්න පළවෙනි උදාහරණය උදාහරණ එක අපි බලමු y සමානයි x එකතු කිරීම එක කියන ශිතේ ප්‍රස්ථාරය අපි අඳින්න හදයි y සමානයි x එකතු කිරීම එක ශිතේ ප්‍රස්ථාරය ඒ සඳහා අපි අගේ වගුවක් පිළියෙල කරගන්න මොකද අපිට පිහිටීම් ඕන මේ පිහිටීම් නැතුව අපිට බෑනේ අන්දාංග තලයේ ලකුණු කරන්න ඒ සඳහා අපි පිහිටීම් කීපයක් අපි දැන් හොයාගමු අර වගේම අපි අගේ වගුවක් සකස් කරගන්නවා ඔගොල්ලෝ මං හද කරගෙන යන විදිහටම කරගෙන යන්න ප්‍රස්ථාර කඩදාසි සූදානම් කරගන්න අර වගේම අපි බලමු හයක් ගමු අවම හතරක්වත් ලකුණු කරගන්න පුළුවන් වෙන්න ඕන x අපි ගමු මේ විදිහට ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 දැන් ඕගොල්ලන්ට ආදේශය තුලින් මේ y-ව හොයාගන්න පුළුවන්. මනෝමින් කරන්නේ අමුතුවෙන් ලියලා ආදේශ කරන්න අවශ්‍ය නැහැ. ඔබට පේන ධන පැත්තෙන් පටන් ගන්න 3ට 1ක් එකතු කරාම 4යි. මේ ටික හොයලා
සුදුසු කණ්ඩාංක තලයක් ඇඳලා ඔබ ලකුණු කරලා ප්‍රස්තාරය අඳින්න බලන්න. දැන් අපි මේ ප්‍රස්ථාරයේ දියා හොදී බැලුවම අපිට පේන දේ මොනවද මේකෙත් අපි ලියමු ඉහත ශිතේ ප්‍රස්ථාරයේ අලවන් ඉඳ තියාගෙන ඉහත ශිතේ ප්‍රස්ථාරයේ පළවෙනි එක තමයි සරල රේඛීය වේ සරල රේඛීය වේ දෙක මූල ලක්ෂ්‍ය හරහා යනවද නෑනේ නෑ මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නෑ අන්න අපි පැහැදිලිව පේන දෙයක් තමයි අපිට කියන්න පුළුවන් මේක ඒක අපි ලියමු මූල ලක්ෂ්‍ය හරහා නොයයි හරහා නොයයි මුල් ලක්ෂ්‍ය හරහා යන්නේ මෙයාගේ අනුක්‍රමණය අනුක්‍රමණය ධන 1යි මම තව පොඩ්ඩක් මෙතන මට ඉස්සලා එකේ කතා කරන්න බැරි කාරණාව මෙතන පොඩ්ඩක් මතක් කරන්න හදන්නේ මේ අනුක්‍රමණය ධන 1 වෙන්නේ මෙහෙම මෙන්න මෙහෙමයි පුතා ඔන්න හොඳට බලන්න අනුක්‍රමණය ධන 1යි කියන්නේ දැන් හිතන්න අපි මෙතන ඉඳන් මෙන්න මේ x කන්ද මේ x අක්ෂයේ ඔන්නෝම අපි ගත්තොත් එහෙම මේ
මෙතන අපි කන්දාංක මේ පිහිටින් දෙක ගත්තොත් ඔබට පේනවද මම මෙහෙම ගත්තාම මෙතන x අක්ෂයේ ඔස්සේ x අක්ෂයේ ඔස්සේ ඒකක එකක් වෙනස් වෙනකොට ඊට අනුරූපව y අක්ෂයේ ඔස්සේ වෙනස් වෙන්නේ ඒකක එකයි අනුක්‍රමනේ එකයි කියන්නේ x ට සාපේක්ෂව y ක වෙනස් වීම x ට සාපේක්ෂව y ක වෙනස් වීමේදී x අක්ෂයේ ඔස්සේ ඒකක එකක් වෙනස් වෙනකොට y අක්ෂයේ ඔස්සේ ඒකක එකයි වෙනස් වෙයි ඒක අපිට පැහැදිලිව පේනවා මේ ඕනම තැනක මෙතන දැන් මෙතන ඉඳන් මේ පිටි මිදන් මෙතනට විචලනය වෙනකොට x අක්ෂයේ ඔස්සේ ඒකක එකක් වෙනස් වෙනකොට ඊට සාපේක්ෂව y ගේ වෙනස් වෙන්නේ ඒකක එකයි නේ ඒ කියන්නේ x යගේ ඒකක එකකින් වැඩි වෙන විට ඊට අනුරූපව y යගේත් ඒකක එකකින් වැඩි වෙනවා ඒකක එකකින් වැඩි වෙනවා මෙයා ඒකක එකකින් වැඩි වෙනකොට මෙයා ඒකක එකකින් වැඩි වෙනවා නේ අන්න ඒක තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ එහෙමනම් අපි හතරවෙනි එක ගත්තොත් හතරවෙනි කාරණාව මෙයත් හදන්නේ පුතා x අක්ෂයේ ධන දිශාවත් එක්ක සුළු කෝණයක් ඇයි අනුක්‍රමණය ධන අගයක් ඉඳලා අන්න අපි කියනවා x අක්ෂයේ ධන දිශාව සමග ඔබත් මාත් එක්කම ලියන්න x අක්ෂයේ ධන දිශාව සමග සරල රේඛාව වාමාවර්තව සුළු කෝණයක් සාදයි සුළු කෝණයක් සාදයි එතන මෙතන ප්‍රස්ථාරයේ පෙන්වන්නේ ඒක සුළු කෝණයක් සාදයි ඒ වාක්‍ය ආයතනයක් කියන්නකෝ සර් x අක්ෂයේ ධන දිශාව සමග සරල රේඛාව වාමාවර්තව සුළු කෝණයක් සාදයි x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව ධන දිශාව සමග සරල රේඛාව වාමාවර්තව සුළු කෝණයක් සාදයි ඊළඟට පස්වෙනි කාරණාව පස්වෙනි එක සරල රේඛාව y අක්ෂය සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන්නේ මේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන්නේ ධන 1ේදීය මේ ධන 1ේදී ඡේදනය කරන්නේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන්නේ ධන 1ේදීය ඔන්න ඔතන හරි විශේෂ දෙයක් එය සරල රේඛාවේ නැත්නම් එය අපි හඳුන්වන පුතේ එය අන්තඛණ්ඩයේ ලෙස හඳුන්වයි අන්තඛණ්ඩය අන්තඛණ්ඩයේ ලෙස හඳුන්වයි මේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය අපිට පේනවනේ ධන එකයිනේ මෙතන අන්න එතන එයාව අපි හඳුන්වනවා අන්තඛණ්ඩය කියලා. දැන් මූල ලක්ෂය හරහා යනවා කියන්නේ අන්තඛණ්ඩයේ බිඳුවයිනේ. ඒ හින්දා ඒක අපි ලියන්න ඕනේ අන්තඛණ්ඩයේ මෙතන එකයි. අන්තඛණ්ඩයේ ලෙස හඳුන්වයි. එය ශිතයේ ඒ ශිතයේ කොතනද නිරූපණය වෙන්නේ? ඔබට පේනවා ඇති මෙතන මේ එක. මේ තින් ශිතේ එක. ඒ සිතය එයාව කවුද කොහොමද නිරූපණය කරන්නේ C වලින් දැන් අනුක්‍රමනේ අපි නිරූපණය කරන්නේ M වලින්නේ මෙතන C වලින් පෙන්නන්නේ A කියන අන්තඛණ්ඩය ඒ සිතේ
सी मगिन निरूपणे कराय मगिन निरूपणे वे सी मगिन निरूपणे वे शिते सी मगिन निरूपणे वे පැහැදිලිද අපි තව කහ අවස්ථා කීපයක් කතා කරනකොට ඔයගොල්ලන් තවත් එක පැහැදිලි වෙයි අදාළ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ y ඛණ්ඩාංකය තමයි අපි හඳුන්වන්නේ අන්තක්ඛණ්ඩය කියලා අන්තක්ඛණ්ඩය ඒ අන්තක්ඛණ්ඩය අපි c වලින් නිරූපණය වෙන්නේ ශිතේ c වලින් තව පොඩ්ඩක් අපි අනුක්‍රමණය ගැන මෙතන කතා කරමු ඒකත් අපි එකතු කරගමු මේ පස්වෙනි එක හයවෙනි කාරණාව හය වේග වැඩි නෑනේ මම මේ කියන දේවල් ඔයගලන් තේරුම් ගන්න ඕන නැත්නම් ප්‍රශ්න කරන්න ඕන ප්‍රශ්න කරලා ඒව විසඳ ගන්න ඕන හය අනුක්‍රමණය එකමගින් පැහැදිලි වන්නේ අනුක්‍රමණය ධන 1 මගින් පැහැදිලි වන්නේ x අගය ඒකක එකකින් ඒකක එකකින් වැඩි වන විට ඊට අනුරූපව y අගය ඒකක එකකින් වැටිවන බවයි x අගය ඒකක එකකින් වැඩිවන විට මේ ඔබට ඔබ මේ මගේ ප්‍රස්තාරයේ මෙහෙම පෙන්නන්න ඒකක එකකින් වැඩිවන විට y අගය ඒකක එකකින් වැඩිවන බවයි දැන් මෙයා මේ පිහිටීම දැන් මේ මෙතන p එකේ ඉඳන් p දෙකට වෙනස් වෙනකොට මොකද වෙන්නේ x අක්ෂයේ උසේ ඒකක එකක් වැඩි වෙනවා ඊට අනුරූපව y අක්ෂයේ උසේ ඒකක එකක් වැඩි වෙනවා ඒ කියන්නේ අනුක්‍රමණය එකයි කියන අදහස x යගේ ඒකක එකකින් වැඩි වෙන විට ඊට අනුරූපව y යගේ ඒකක දෙකකින් වැඩි වේ දැන් අනුක්‍රමණය දෙකයි කියන්නේ දැන් y සමානයි 2x කියලා આવොත් එතකොට අනුක්‍රමණය දෙකයි කියන්නේ x යගේ ඒකක එකකින් වැඩි වෙනකොට y යගේ ඒකක දෙකකින් වැඩි වෙන මෙයා එකයි මෙයා දෙකයි අන්න එහෙමයි අපි දැන් ඉදිරියේ කතා කරන්නේ මේ ඒ ගැන කතා කරමු ඔන්න ඔහොමයි දැන් මේ කියලා දුන්නු දේවල් වල ඔබට නොතේරුම් තැනක් තියෙනවා නම් දැම්මම අහලා විසඳ ගන්න මෙතන විශේෂීත්වම කාරණාව තමයි මෙන්න මේ අන්තක්ඛණ්ඩයේ කියන කාරණාව දැන් මෙතන y සමානයි අපි mx ආකාරයේ ශීතවල ප්‍රස්තාර කතා කරා මුලින්ම ඒකෙදි අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. එහෙනම් මෙතන අපි බිඳුව ලිව්වේ නැහැ. ඒක මූල ලක්ෂය හරහා යන්නේ. පැහැදිලිද දරුවනේ? මූල ලක්ෂය හරහා යන්නේ. එතකොට ආවේ අන්තක්ඛණ්ඩයේ බිඳුවයි කියලා. දැන් ඔන්න මම තව කාරණාවක් මෙතන ඉස්මතු කරන්න හදන්නේ. මම හිතන ඔබ අවබෝධයෙන් ඉන්නවා ඇති කියලා. හරි? ඔන්න මේක 10 පන්තියේදී තමයි ඕගොල්ලන්ට අපි සාකච්ඡාවට ගන්නෙ. නමුත් දැන් මම මෙතනදීම පුතාලට ඒක කියලා දෙන්නම්. ඒ තමයි මෙන්න මෙහෙම. දැන් අපි සරල රේඛාව දැන් ප්‍රස්ථාරය තුලින් අනුක්‍රමණය දකින්න පුළුවන් නේ අපිට හොයාගන්න පුළුවන් නේ මේ ප්‍රස්ථාරය තුලින් අපිට අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. අපි ඉස්සල් එකෙත් හෙව්වනේ නේ එතනදී අපිට අවශ්‍ය උනේ එක් පිහිටීමක් ප්‍රමාණවත් උනා. ඔන්න හොඳට බලා ගන්න. මේක තේරුම් ගන්න බලන්න. මම මෙතන පොඩක් ඉඩ ටිකක් හදා ගන්නවා.
ඔන්න බලා ගන්න දැන් මේ අපි ඇඳලා තියෙන්නේ y සමානයි x එකතු කිරීම එක කියන සිටේ ප්‍රස්තාරය දැන් අපිට ප්‍රස්තාරය තුලින් අනුක්‍රමණය හඳුනා ගන්න තමයි හදන්නේ අපි මේ p1 කියන පිහිටීම ගත්තොත් ඒ p1 කියන පිහිටීමේ ඛණ්ඩාංක ලිව්වොත් 1,2 1,2 x ඛණ්ඩාංක 1යි y ඛණ්ඩාංක 2යි එහෙමනම් අපි ඉස්සලා කරේ y ඛණ්ඩාංක x ඛණ්ඩාංකෙන් බෙදුවනේ ඒ විදිහට අපි මෙයාගේ ගත්තොත් 2 1න් බෙදුවාම පුතාලාට පේනවා මෙතන ඉන්නේ 2යි එතකොට මේ අනුක්‍රමනේ 2යි නමුත් ඔබ දන්නවා මේකේ අනුක්‍රමණය x ගේ සංගුණක 1යි ගැලපෙන්නේ නැහැ එහෙනම් එක පිහිටීමකින් අපිට මේකේ අනුක්‍රමණය හොයන්න බෑ පුතා එක පිහිටීමකින් මේ වැඩේ කරන්න බෑ මූල ලක්ෂය හරහා යන්නේ නැති හින්දා මූල ලක්ෂය හරහා යනවා නම් එක පිහිටීමකින් අපිට අනුක්‍රමණය ප්‍රස්ථාරයේ ඇසුරෙන් ගන්න පුළුවන් එහෙමනම් අපි ප්‍රස්ථාරයේ ඇසුරෙන් ඔන්න බලන්න ප්‍රස්ථාරය ඇසුරෙන් අනුක්‍රමණය සෙවීම දැන් මේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් අනුක්‍රමණය ගන්න හදයි එතකොට පුතේ අපිට පිහිටින් දෙකක් ඕන අනිවාර්යයෙන් සරල රේඛාව මත පිහිටන පිහිටීම් දෙකක් ඕන ඒ පිහිටීම් දෙකේ අපි ලියා ගන්නවා මුලින්ම ඛණ්ඩාංක මෙතන x ඛණ්ඩාංකේ 2යි y ඛණ්ඩාංකේ 3යි ඔන්න හොබයි හරි දැන් කරන්නේ ඔන්න හොඳට බලා ගන්න එතකොට අනුක්‍රමණය එන්නේ y ඛණ්ඩාංක වෙනස y ඛණ්ඩාංක වෙනස බෙදනවා අපි x ඛණ්ඩාංක වෙනසෙන් x ඛණ්ඩාංක වෙනසෙන් බෙදෙන. දැන් y ඛණ්ඩාංක වෙනස කොහොමද ගන්නෙ? ඔබ දන්නවා මෙතන මේ තියෙන්නේ x ඛණ්ඩාංකේ මේ තියෙන්නේ y ඛණ්ඩාංකේ. මේ තියෙන්නේ x ඛණ්ඩාංකේ මේ තියෙන්නේ y ඛණ්ඩාංකේ. අපේ පහසුවට අපි මෙහෙම දාගමු. මෙයා x1 මෙයා y1. මෙයා x2 මෙයා y2. x1 y1 x2 y2. එතන y ඛණ්ඩාංක වෙනස කියන්නේ y දෙකෙන් y එක අඩු වෙන්න ඕන x දෙකෙන් x එක අඩු වෙන්න ඕන දැන් y ඛණ්ඩාංක වෙනස අපි ගමු මෙතන ඔබට පේනවා 3යි මෙතන 2යි එයාව බෙදන්න ඕන y එක ගත්තා නම් අපි දැන් මෙතන ගත්තේ මෙතන y එක දෙක මෙයානේ අපි මෙතන පොඩ්ඩක් වෙනස් කරගමුකෝ කොහොම ගත්තත් ගැටලුවක් නැහැ හරි මම මෙතන අපේ පහසුවට මෙයා දෙක කරමු මෙයා එක කරමු හරි මේ ඉන්නේ හරි ඉතින් තුනෙන් දෙක අඩු එකෙන් වැඩි එකෙන් අඩු එක අඩු කරමුකෝ මේකෙන් අඩු එකෙන් වැඩි එක අඩු කරත් ඕක එනවා එතකොට මෙතන දෙක අඩු කිරීම එක තුනෙන් දෙකක් අඩු කරාම එකයි දෙකෙන් එකක් අඩු කරාම එකයි එක එකෙන් බෙදුවාම එකයි අන්න ඔබට පේනවා ද අනුක්‍රමණය කියලා වෙනවා මූල ලක්ෂය හරහා යන්නේ නැති සරල රේඛාවක අනුක්‍රමණය ප්‍රස්ථාරයේ ඇසුරෙන් ගන්නකොට පිහිටීම් දෙකක් අපි හඳුනගෙන එම පිහිටීම් දෙකේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදුවාම අපිට අනුක්‍රමණය ලැබෙනවා පුතා. ඒක අපිට මෙතන ප්‍රත්‍යක්ෂ වෙනවා. පැහැදිලිද? ඔව්. සටහන් කරගන්න. මෙතන උඩින් දාගන්න මූල ලක්ෂය හරහා නොයන කියලා. මූල ලක්ෂය හරහා නොයන. මූල ලක්ෂය හරහා ගියත් ඔබට මේ ක්‍රමයට ගන්න පුළුවන්. ඒත් ගැටලුවක් නැහැ. ඒත් එනවා. ඊට වඩා ලේසි මේක එක පිටීමක් අරගෙන ගන්න එක. මොකද බිඳුව බිඳුවත් එක්ක අපිට ඕක ගලපන්න පුළුවන් හින්දානේ. මෙතන එහෙම බෑ. මෙතන අනිවාර්යෙන් පිටීම් දෙකක් ගන්න ඕන. මේ ගැන අපි නැවත 10 දී සාකච්ඡා කරනවා තව අපි දැන් කරගෙන යනකොට මේ ගැන තව දානේ යොමු කරගෙන යමු. ඒතර ඔයගලන්ට 10 පන්ති දී ගොඩක් පහසු වෙයි. අපැහැදිලි වුණොත් කියන්න. ඒ මොහොතේම ප්‍රශ්න කරලා ඒක විසඳ ගන්න ඕන හරි.
හරි සර්. හරිනේ. එතකොට අපි ඒ ප්‍රස්තාරයේ ඇස්පෙන් ගොඩක් දේවල් අඳුර ගත්තා. අපි තව එකකට යමු. අපි උදාහරණයක් ගමු තව. ඔන්න දරුවනි ටිකක් ඉක්මනින් අපි කරමු. අපි අඳිමු y සමානයි 2x ධන 1 ශිතේ ප්‍රස්තාරය. ශිතේ ප්‍රස්තාරය අඳිමු. බින්දුව 1 2 ඔගොල්ලෝ මෙතන පුරවලා මේ ප්‍රස්තාරය අඳින්න බලන්න කඩ ප්‍රස්තාර කඩදාසි එක වෙන් කරගත් කොටස එක අපි බලමු අර කිව්ව කාරණා සියල්ලම තියෙනවනේ නේ මේකේ ආයි අමුතුවෙන් මම හිතන්නේ ලියන්න ඕනේ නැති වෙයි ඔයගොල්ලන්ට මේකේ සරල රේඛාවක් මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැහැ ඒ බව අපිට දෙතින් පැහැදිලි ධන එකයි
धनकने अंतकांदे मेक मेहमदी अगोल मेक पेहदीव अनुक्रमण पेहदीव शिथे अन्नपुलवां धन दिखाई अंतकांदे अंतकांदे धन एक अंतकांदे एक एक वाई अक्षय कैपेन धन एक पेहदी अंतकांदे एक එතකොට අපි අනුක්‍රමණය ගැන තව පොඩ්ඩක් බලුවොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන ඉඳන් මේ බලන්න මෙතන මේ පිහිටීම් දෙක ගන්න අපි P1 P2 කියලා ඔබත් ප්‍රස්තාරයේ විදිහට පෙන්නන් මෙතන එතකොට මේ පැත්තට දැන් ප්‍රස්තාරය මෙහෙම ඉහළටනේ යන්නේ මෙහෙම ගත්තාම මෙයා x अक्षय उसे एक एक अक्षय उसे एक वेरी वेन वाई अक्षय उसे मैं एक देखा वेरी वेन नहीं अनुक्रमणय देख मगिन पहदिली वन्ने ඊට අනුරූපව y අක්ෂය ඔස්සේ ඒකක දෙකක් වැඩි වෙන බවයි අන්න ඒක ලියාගන්න අනුක්‍රමණයේ දෙක මගින් පැහැදිලි වන්නේ x අක්ෂයේ ඔස්සේ ඒකක එකක් වැඩි වෙන විට ඔබේ ප්‍රස්තාරෙත් මෙහෙම පෙන්නලා තියන්න ඒකක එකක් වැඩි වෙන විට ඊට අනුව නැත්නම් ඊට අනුරූපව y අක්ෂය ඔස්සේ ඒකක දෙකක් වැඩි වෙන බවයි y අක්ෂය ඔස්සේ ඒකක දෙකක් වැඩි වෙන බවයි y අක්ෂය ඔස්සේ ඒකක දෙකක් වැඩි වෙන බවයි ඒක තමයි මෙතනින් පෙන්නන්නේ इतर कारण सियाल हरिने एक साक्ष्य उसे हदने दान सुने अनुक्रमने दान गया अंत का देख हिंद वाई के दिखे पेने कारण पहली अभी अनुक्रमने थोए मु प्रस्तारे ऐसुरे पटांग मेतन पीटी मिलो अभी तेने मेतन एक स्कंदा अंक बिंदु आई वाई एक का मेतन एक स्कंदे एक अनुक्रम ने अभी हो मे विधि एम सामनाय वाई टू ऋण वाई वन बेदीम एक्स टू ऋण एक्स वन उपरे पूर्व मेतन कमती एक्स वन वाई वन के दाल वाई खंडांक विन से एक्स खंडांक विन से बेदल बल पूर्वंतर दान में बेडी आगे मुलट गन अनुक्रमणे देख लभे नो मे अनुक्रमणे देख मित्र लभे नो पीट एक දරුවනි තේරුණාද? හරිදී නේ? හරි. ඔන්න තව අපි වැදගත්ම කාරණාවක් මතු කරගන්න යන්න හදයි. තව වැදගත්ම කාරණාවක් මතු කරගන්න යන්න හදන්නේ. ඕගොල්ලෝ දැන් මේ ටික සම්පූර්ණද? අපි යමු ඊළඟ අධ්‍යයනයට. නෑ නෑ.
අපි මේකෙම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒක අහන්නම් මේ ටික තියාගත්තට පස්සේ කියන්නකෝ प्रश्नयाक उत्तर प्रश्नयाकू इहत प्रस्तारे असुरेन प्रस्तारे असुरेन इहत प्रस्तारे असुरेन एक समानाई एकाई दशम पहावन विट वाई आगे सोयान एक समानाई एकाई दशम पहावन विट वाई आगे सोयान
एक समान है इकाई दशम पहावन मीटर वाई में आगे हाँ सही है जब रास्ता रहेगी वेर वाई समान है इकाई ओ दे आप ही अंदर पे क्या अंदर पे क्या अंदर पे क्या අතර ඉසත් ඔව් දැන් මෙහෙමනි ප්‍රස්ථාරයේ තියෙන්නේ අපෙන් අහන්නේ 1.5 වන විට y ගේ අගය එතකොට ඔයගොල්ලෝ මේ ප්‍රස්ථාරයේ භාවිතා කරපුවාට සාක්ෂි තියෙන්න ඕන නේද බලන්න ගන්න විදිය x 1.5 වන විට දැන් මම මේක පොඩ ප්‍රස්ථාරේ පල්ලයට ගන්න ඕන දැන් 1.5 කියන්නේ ඔබ දන්නවා 1.2යි හරි මැදනේ 1.2යි හරි මැද එතකොට ඔගොල්ලන් ගන්නේ මෙතන 1.5 දී දැන් පුතාලා හැබැයි කොටු පහක් ඒකක එකක් කියලා අරන් තින්නේ නේ දැන් ඔගොල්ලන්ගේ ප්‍රස්ථාරයේ තින්නේ මෙහෙම ඒකත් අපි ගමුකෝ දැන් ඔගොල්ලෝ ඇඳලා ඇත්තේ ওই විදිහට නේ ඔන්න ඔහමනේ එතකොට පුතාලා 1.5 මෙතන ගන්න තින්නේ මේ කොටු දෙක අමාර අදිටම් කොටු දෙකයි මැද්දේ මේ කොටු දෙකක් මැද්දෙන් ඔබට එන්න ඕනේ ඔන්න ඔහමනේ ඔහම ගත්තා ඊට අනුරූපව y හොයාගත්තා මේක යන්නේ කඩ රේඛාවලින් අපි ප්‍රස්ථාරේ භාවිතා කරපු බවට පෙන්නන්න නම් මෙහෙම ඔගොලු අදිරි උල තියලා කඩ රේඛාවලින් එහෙම පෙන්නන්න ඕන කඩ රේඛාවලින් දැන් මට ටිකක් दशम वैगे हतरा y සමානයි 4යි. අන්න එහෙම පෙන්නන්න ඕනේ. ඒ වගේම ඔක අනිත් පැත්තට මෙහෙම ආන්න පුළුවන්. ඒකත් ලියලා කරන්න බලන්න. y සමානයි 2.5 වන විට x යගය. y සමානයි 2.5 වන විට x යගය අහන ඕගොල්ලන්ගේ. ඔගලන්ට හරියටම ගන්න බැරි වෙයි හැබැයි මේ පරිමාණයට අනුව පුළුවන් මට්ටමකට ගන්න බලන්න එතකොට देखाई दशम कहाँ के अन्य मामले प्रस्तारे मां परिमाण वैध करा उन्नतन है इट आनु है वाई के आगे तमाय बोलेंगे महान ऐसे को तो बोलूं मैं पहाड़ के जान लेना देखाई दशम पहावन एक सी आगे विद्वय दशम पहाई विद्वय दशम हाय हाथ अट वगे तम एल आसान बोलो एक समान मेतन पहाई हाय हाथाई अट्टाई विद्वय दशम अट्टाई विद्वय दशम अट्टाई දැනට ඕගොල්ලෝ එහෙම ලියා ගන්න ඕගොල්ලන්ට ගන්න බැරි මේ මෙතන කුඩා කුඩු පහක් ඒකක එකක් කියලා ගත්තා හින්දා ආසන්නව එන්නේ 2.8යි
ඔන්න ඔහොම ප්‍රස්ථාරේ භාවිතා කරපුවාට සාක්ෂි තියෙන්න ඕන මේ දැන් පෙවුනනේ මේ හිස්තාල මෙහෙම කඩ රේඛාවලින් පැන්සලෙන් මෙහෙම මොන මේ ලබාගත් බව පෙන්වලා තියෙන්න ඕන නැත්නම් මේක ආදේශයෙන් ගන්නත් පුළුවන් මේ ආදේශ කරලා ගන්නත් පුළුවන් ප්‍රස්ථාරයේ ඇසුරෙන් ගන්නකොට මේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් ගන්නකොට මේ වගේ පෙන්වලා තියෙන්න ඕන නැත්නම් සිදේට ආදේශ කරලා ගන්නත් පුළුවන් නේ ඔබ 2.5 මෙතන ආදේශ කරලා x හොයන්න පුළුවන් නේ පැහැදිලි right අපි දැන් තව අවස්ථාවක් ගැන තමයි අවධානය යොමු කරන්න හදන්නේ අපි ප්‍රස්ථාර තුනක් අඳිනවා එකම කණ්ඩාංක තලයක එකම කණ්ඩාංක තලයක ප්‍රස්ථාර තුනක් අඳින්න හදයි සූදානම් සර් මේ අලුත් ප්‍රස්ථාර කොළ දෙකද ඔය මේ දැන් මෙහෙම කරන්නකෝ සම්පූර්ණ ඔය දෙක අඳින්න ඕනේ සම්පූර්ණ ප්‍රස්ථාර කොළයක් ගන්න දැන් මේ වැඩේට සම්පූර්ණ එකක් ගන්න හරි ඉරන් නැතුව හරි සර් මේ වැඩේට සම්පූර්ණ ප්‍රස්ථාර කරදාසියක් ගන්න අපි අඳිමු y සමානයි 2x ශිතේ ප්‍රස්ථාරයයි y සමානයි 2x ධන 1 ේ ප්‍රස්ථාරයයි y සමානයි 2x ඍණ 3 ප්‍රස්ථාරය එකම කණ්ඩාංක තලයක අඳින්න හදයි කියන්න එකම කණ්ඩාංක තලයක අඳින්න කණ්ඩාංක තලයක අඳින්න දැන් අපි y සමානයි 2x ධන 1 ඇඳලා තියෙන හින්දා යාගේ අගේ වගුව පිළියෙල කරන්න අවශ්‍ය නැහැ පුතාලා ඇඳලා නැති අයගේ අගේ වගුව පිළියෙල කරමුකෝ අපි දෙන්නෙක් ඉන්නවා අපි ඇඳලා මෙතන 2x ගේ ඇඳලා තියෙන්නේ නමුත් දැන් මෙතනට එක ගමුකෝ අපි අගේ වගුව ඔය තුන අඳින්න බලන්න
මේක අඳිනකොට දරුවනි කුඩා කොටු 10ක් ඒකක එකක් කියලා ගන්න. මේ කියන්නේ මෙන්න මෙහෙම. මේ කුඩා බෙතුම් 10ක් එකයි කියලා ගන්න. මෙහෙම දශම පහවල් දාන්න යන්න එපා. මෙතන කුඩා කොටු 10ක් එකයි. 10 1 2 3 මේ දශම පහ 1 දශම පහ දාන්න යන්න එපා. ඒක අවශ්‍ය නැහැ. මෙතන ඔගොල්ලෝ ගන්න කුඩා බෙතුම් 10ක් එකයි කියලා. x y y දෙකටම. හරි? එහෙනම් තමයි මං කිව්වේ සම්පූර්ණ කරදාසියක් ගන්න කියලා. මොකද සර් කිව්වේ? කුඩා බෙදුම් 10ක් ඒකක එකක් කියලා ගන්න. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ගේ මෙතන කුඩා දැන් මේ තිනවනේ කුඩා කොටු 10ක් එකයි. මේ දශම පහ 1.5 ඒව දාන්න ඕනේ නෑ. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ මෙතන බිංදුව 1 2 3 4 ඒ විදිහට ලකුණු කරගෙන ගියා. පැන්සලෙන් ඔක්කොම කරන්නේ අඩුපාඩුවක් තිබුණොත් මකලා හදන්න ඉඩ තියාගන්න. ඇන්දලි ඉවරද පුතා? ඔව් සර්. දැන් ඔයගොල්ලන්ට පේනවද යමක්? අන්න ඒක මට කියන්න බලන්න මේ ප්‍රස්තාර තුනම දිහා දැක්කාම අපි දැන් මෙහෙම ගමුකෝ. දැන් මේකේ පළවෙනි එක්කෙනාගේ අනුක්‍රමණය ධන 2යි. මෙයාගේ අනුක්‍රමණය ධන 2යිනේ. මෙයාත් ධන 2යි. මෙයාගේ අනුක්‍රමණයත් ධන 2යිනේ. මෙයාගේ අනුක්‍රමණය ධන 2යි. දැන් මොකද වෙලා තියෙන්නේ? අනුක්‍රමණ සමානයිනේ. අනුක්‍රමණය සමාන වෙනකොට ලැබෙන ප්‍රස්ථාර සරල රේඛීය ප්‍රස්ථාර තුනේ තියෙන සම්බන්ධයක් මට කියන්න බලන්න. ඔයගොල්ලන්ට දැනෙන දෙයක්, පෙනෙන දෙයක්. රේඛා සමාන්තර අනිවාර්යයෙන්ම බලන්න පුතේ මේ රේඛා තුනම සමාන්තරයි. මේ බලන්න මෙතන හැදෙන කෝණයම නේද මෙතන හැදෙන්නේ. ඕනනම් මැනලා බලන්න මෙතන හැදෙන්නේ මේ කෝණයමයි. මේ අනුරූප කෝණ හැදෙන්නේ මේ x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව හැදෙන කෝණේ සමානයි. ඒ කියන්නේ පුතා මේ රේඛා තුන සමාන්තර වෙනවා. එහෙනම් සමාන්තර සරල රේඛාවල අනුක්‍රමණය සමානයි. අනුක්‍රමණය සමාන සරල රේඛා සමාන්තරයි. එහෙම ගන්නත් පුළුවන්. එහෙනම් අන්න අපිට වැදගත් සම්බන්ධයක් එනවා.
අනුක්‍රමණය සමාන නම් අනිවාර්යෙන්ම මෙම සරල රේඛා සමාන්තරයි නේද අන්න ඊට යටින් ලියන්න තව ලකුණක් දාලා මින් පැහැදිලි වන්නේ මේ අනුක්‍රම ලියලා තියන්න පේන්න රතු පෑනේ මෙන්න රතු පෑනේ ලිව්වත් කමන්නේ මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ අනුක්‍රමණය සමාන සරල රේඛාවල අනුක්‍රමණය සමාන සරල රේඛාවල මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ අනුක්‍රමණය සමාන සරල රේඛාවල අනුක්‍රමණය සමාන සරල රේඛාවල සරල රේඛා අනුක්‍රමණය සමාන සරල රේඛා සමාන්තර වන බවයි අනුක්‍රමණය සමාන සරල රේඛා සමාන්තර වන බවයි අනුක්‍රමණය ඒක වල ලියන්න පුළුවන්ද ඈ ආයි කියන්නද මින් පැහැදිලි වන්නේ අනුක්‍රමණය සමාන සරල රේඛා සමාන්තර වන බවයි සමාන්තර සරල රේඛා වන බවයි සමාන්තර සරල රේඛා වන බවයි පැහැදිලි ඕකට මම පොඩි ගැටලුවක් පෙන්නන්නම් ඕගලන්ට ඔන්න බලන්න මෙන්න මේ වගේම සාමාන්‍යයෙන් ඕලෙවල් වගේම මේ වාර විභාග ප්‍රශ්න පත්‍රවලත් තියෙනවා මෙන්න මෙහෙම දැන් ඔයගලෙන් අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න එතකොට ඔයගලට උත්තර දියා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ තමයි පුතාලත් දැන් මම කියනකොටම ලියා ගන්න උත්තරම ගැටලුවක් කියලා ලියන්න ගැටලුව y සමානයි 3x ධන 2 සරල රේඛාවට සමාන්තරව බිඳුවක මා 3 ලක්ෂය හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න y සමානයි 3x ධන 2 සරල රේඛාවට සමාන්තරව බිංදුව 3 ලක්ෂය හරහා යන සරල රේඛාවේ සමීකරණය කාටද කියන්න පුළුවන් අවබෝධයෙන් හිටියනම් වැඩේ කියන්න පුළුවන්
මොකද කියන්නේ? කාටවත්දයිද? පොඩ්ඩක් හිතන්න. යසස් යසස් ඔව් පුළුවන් ඇයි මේ රේඛාවට සමාන්තරව යනවලු එහෙනම් මේ අනුක්‍රමණය නේද යාගෙදී ඔව් කියන්න පුතා y සමානයි x ධන 3 y සමානයි x ධන 3 නිවැරදිම නැහැ පොඩි වෙනසක් තියෙනවා දැන් මෙතන සමාන්තරයිනේ සමාන්තරයි නම් අනුක්‍රමණ සමානයිනේ අනුක්‍රමණ සමානයි එහෙනම් මෙයාගේ අනුක්‍රමණය y සමානයි 3x + 3 අන්න හරි 3x වෙන්න ඕන අනුක්‍රමණය සමාන වෙන්න ඕන සමාන්තර හින්දා අන්තක්ඛණ්ඩය ඕනනේ දැන් අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැනනේ සරල රේඛාව y අක්ෂයේ කැපෙන තැනනේ මේ දීලා තින්නේ මේ තින්නේ බිංදුවකමා 3 හරහා යන බිංදුවකමා 3 හරහා යනවා කියන්නේ කවුද x ඛණ්ඩාංකේ බිංදුව වෙනකොට y ඛණ්ඩාංකේ 3යි මේ තින්නේ අන්තක්ඛණ්ඩය මේ ඉන්නේ අන්තඛණ්ඩය. දැන් y සමානයි mx ධන c ආකාරයෙන් එතකොට අනුක්‍රමණය අන්තඛණ්ඩයයි අපිට ඕනේ. එතකොට මේ 3. එහෙනම් උත්තරේ y සමානයි 3යි x ධන 3. අන්න හරි. තව එකක් ඒ වගේ. ඔන්න බලන්න. මේක ලියාගත්තද හරිද? ඔන්න හැමෝම සම්බන්ධ වෙන්න ඕන මේ වැඩේට. පොතපත මේ පෙළ පොත පිරවීම නෙමෙයි මේක අවබෝධය. මේක තේරුම් ගන්න ඕන ප්‍රශ්න කරන්න ඕන තේරෙන්නේ නැත්නම් කොහොමද මේක තමන්ගේ ඉතේ ධාරණය කරගන්නවට මොකද්ද මෙතන වෙන්නේ කියලා ඔන්න මම තව එකක් දෙන්න හදයි හරි මකන්නද ඔව් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඒක යටතේම ලියා ගන්න මේකට මම හිතන්නේ උත්තර දෙයි හැමෝම වගේ y සමානයි -2x ධන 1 සරල රේඛාවට සමාන්තරව සමාන්තරව බිංදුවකම 2 ලක්ෂය අරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න බිඳුව දෙක ලක්ෂය හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න උචා කරන්න ඉන්නේ 2x ධන 2 හරියට කියනකොට y සමානයි -2x ධන 2 -2x ධන 2 අනුක්‍රමණය අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන සමාන්තරින්ද මෙතනින් පෙන්නන්නේ අන්තක්ඛණ්ඩය x ඛණ්ඩාංකේ බිඳුවයි කියන්නේ y ඛණ්ඩාංකේ 2යි කියන්නේ y අක්ෂයේ කැපෙන්නේ දෙකේ එහෙනම් -2x ධන 2 දැන් තේරුණාද මේ කාරණාව සමාන්තර සරල රේඛාවල පුතේ අනුක්‍රමණය සමානයි. ඇයි මේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවෘත හදන කෝණය සමාන වෙනවා. එතකොට ජ්‍යාමිතියට අනුව පොඩ්ඩක් බැලුවොත් මේවා අනුරූප කෝණ. මේගොල්ලෝ සමානයි. Right. ඔන්න මම ඒ කොටස ඒ ආවරණය කරේ.
දැන් ඔන්න තව වැදගත් කාරණාවක් ඉස්මතු කරගන්න හදන්න යා ඔන්න ගමු තව ප්‍රස්තාර කඩදාසිය අරගෙන ඔගොල්ලෝ ඉක්මනට අඳින්න මෙන්න මෙහෙම ඔගොල්ලෝ අඳින්න y සමානයි 2x සම්පූර්ණ එකම ඕනේද ඔව් සම්පූර්ණ එකක්ම ගන්න බලන්න 2x ධන 1 අනිත් එක y සමානයි ඍණ භාගයයි x ඍණ 1 ශිතේ ප්‍රස්ථාර ශිතවල ප්‍රස්ථාර එකම කණ්ඩාංක තලයේ කඳිනු එකම කණ්ඩාංක තලයක අඳිනු එකම කණ්ඩාංක තලයේ කඳිනු අපි ඉක්මනට අගේ වගු පිළියෙල කරගමු බලන්න සේ ඒකත් නෙන්න තනි කොලයක නේද ඔව් තනි කොලයක් ගන්න මෙතන අපි දෙකෙන් බෙදන අගයන් ටිකක් ගමු. ඍණ 2 බිඳුව 2 4 කියලා. මොකද භාගෙදී තියෙන්නේ දෙකෙන් බෙදන අගයන් ටිකක් ගන්න. ආ මේ ටික පුරවන්න බලන්න කල්පනාවේ. පුරවල අඳින්න බලන්න ප්‍රස්ථාර දෙක එකම කණ්ඩාංක තලයක. ඒකෙත් ගන්න කුඩා බෙදුම් 10ක් ඒකක එකක් කියලා පුතා. හැම x y y දෙකටම ගන්න කුඩා බෙදුම් 10ක් ඒකක එකක් කියලා. නැවත කියනවා මේ දශම 5 1.5 ඉව පෙන්නන්න ඕනේ නැහැ. සර් අපි මේ 2x ස්ථානයකට අගේ වගු කලින් යන්දනි සර් නැහැ ඒක භාවිත කරන්න පුළුවන් මෙතන ඉතින් ඒක පුරව ගන්නකෝ නේ
එතකොට මෙතන කොහොමද තියෙන්නේ දෙවර දෙක 4 1යි 5යි දෙවරක් එක 2 1යි 3යි 1යි ඍණ 1යි මෙතන දෙකෙන් ගුණ වුන 4ෙන් ගුණ නම් දෙවර 4ක 2 ඒවත් 2යි මේ 4 දෙකෙන් බෙදෙනවා ඍණ 2යි ඍණ 1යි ඍණ 3 එන්න ඕනේ දෙක දැම්මොත් ඍණ 2 එන්න ඕනේ මෙතන ඍණ 1 මෙතන ඍණ 2 දැම්මොත් බිඳුව මේ ඔය විදියට එන්න ඕනේ බලන්න දැන් අඳින්න බලන්න ප්‍රස්ථාර ටික ප්‍රස්ථාර දෙක එතකොට එනවා y සමානයි 2 x ධන 1 මේ විදියට ඊළඟට අපි අඳිනවා y සමානයි ඍණ 2.5 x ඍණ 1 y සමානයි ඍණ 2.5 x ඍණ 1 අන්න දැන් පුතාල ඇඳපු එකේ මෙයාගේ අනුක්‍රමණය ගත්තොත් මෙයාගේ අනුක්‍රමණය ධන 2යි. මෙයාගේ අනුක්‍රමණය ඍණ භාගයයි. මෙතන 2යි මෙතන ඍණ භාගයයි. මම ඇඳලා තියෙන එක ෂෙයා වෙලා තිනව නේද? ඕනන්ට පේනව නේද? ඔව් සර්. හා දැන් පුතාලත් ඇඳලා තිනේ ඔය වගේ ආවද? ඔව් පොඩක් ඉන්නකො
හරිද? හරි සර්. දැන් පුතාල බලන්න හොඳට හොඳට බලන්න මෙතන අනුක්‍රමන දෙකයි ඒ ප්‍රස්තාර දෙකයි අතර තියෙන සහසම්බන්ධය කාටද ඕක දකින්න පුළුවන් කියන බලන්න අනුක්‍රමන දෙකයි ප්‍රස්තාරයයි මේ ප්‍රස්තාර දෙකයි අතර තියෙන සම්බන්ධය ඒක කාටද පේන්නේ කියන බලන්න සර් ඔව් කියන්න अनुक्रमण देखा संबंध एक ना मम्मी तन्ने दाखी किया रा इधर आप इधर मिन्ने मेहम किया ने बोलूँगा आनुक्रमण देख मिन्ने मेहम नाम एक साल रेखा देख लंबक व चेदने वेनवा किये ने तेरंटा पीने ने बोलूँगा तेईसला आप इगा ताकरा आनुक्रमण समान नाम रेखा समान दराई किया रा आनुक्रमण है ना कोई वाके उन्होंने लंबक व चेदने वेन्ने अन्य तना या पिटो होने अनुक्रमण देखा समान है दाना देखा ही रीना बागे दाना देखा ही रीना बागे समान है अतरंग को इन्ने अनुक्रमण एकाक दाना एकाक रीना එකක් දන්න එකක් ඍණ උනාට පුතේ ඔක මෙහෙම වෙන්නේ නැහැ දැන් ඔයා කියන කාරණාව දැන් ඔයා ඇඳලා බලන්න ඕන නම් ඔයා ඇඳලා බලන්න 3x + 1යි y = ඍණ 2කින් 1යි x + 5යි හරි 3යි හරි ගන්නකෝ මෙයා දන මෙයා ඍණ අනුක්‍රමනේ එකක් දන්න එකක් ඍණ උනාට මේ හැම එකම සරල රේඛා ලම්බක ඡේදනය වෙන්නේ නැහැ දනයි ඍණයි වෙන්නම ඕන ඒක හරි. ඔයාගේ එක කෙලවරක් ගන්න පුළුවන් දනයි ඍණයි වෙන්නම ඕන. අනුක්‍රමන දෙක එකක් ධන වෙන්න ඕන අනිත් එක ඍණ වෙන්න ඕන. ඒකට තව දෙයක් එකතු වෙන්න ඕන. හතර. ඈ? මොකද හිතේ? මං හිතන ඕගලන්ට ඒක එකපාර ගන්න අමාරුයි මං කියන්න. පුතාලා බලන්න පොඩ්ඩක්. මේක अच्छुते අනුක්‍රමන ගුණිතය m1 m2 කියලා හිතමුකෝ අනුක්‍රමන ගුණිතය අනුක්‍රමන ගුණිතය ඍණ එකක් වෙනවනම් යම් ශිත දෙකක සරල රේඛීය ශිත දෙකක අනුක්‍රමන ගුණිතය ඍණ එකක් වෙනවනම් අනිවාර්යයෙන්ම එම සරල රේඛා දෙක ලම්බකව තමයි පුතා ඡේදනය වෙන්නේ ලම්බකව ඡේදනය වෙන්නේ අනුක්‍රමන ගුණිතේ ඍණ එකක් වෙන්න ඕන. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ අනුක්‍රමණය 3යි නම් අනිත් එක්කෙනාගේ අනුක්‍රමණය ගොඩ නැගින්නේ එයාගේ පරස්පරය ඍණ වෙන්න ඕන. ඕන්න. එතකොට ඍණ එකක් ඇති. එක්කෙනෙක් 5යි නම් අනුක්‍රමන ගුණිතේ ඍණ එකක් වෙන්න මෙයාගේ පරස්පරයත් එක්ක තමයි ගුණ වෙන්නේ ඍණ. ඍණ පරස්පරයගේ ඍණ වෙන්න ඕන. තේරුණාද? මං කිව්වට පිළිගන්න එපා ඔබ තව අවස්ථාවක් දෙකක් ඇඳලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් හොඳට පැහැදිලි වෙයි. කියන්න මීට යටින්. එහෙමනම්
මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ අනුක්‍රමන ගුණිතය ඍණ එකක් වන ඍණ එකක් වන ඒක ඕනනම් මෙහෙමත් පෙන්නන්න m1 m2 සමානයි ඍණ එක අනුක්‍රමන ගුණිතය ඍණ එකක් වන සරල රේඛා सरल रेखा එකිනෙකට ලම්බකව ඡේදනය වන බවයි ලම්බකව ඡේදනය වන බවයි මින් පැහැදිලි වන්නේ අනුක්‍රමන ගුණිතයේ ඍණ එකක් වන සරල රේඛා එකිනෙකට ලම්බකව ඡේදනය වන බවයි ලම්බකව ඡේදනය වන බවයි ලම්බකව ඡේදනය වන බවයි පැහැදිලිද පැහැදිලිද දරුවනි? ඔව් සර්. ඔන්න මයි හත්. ඉතින් අපි තව පුංචි කොටස් කීපයක් තියෙනවා ආවරණය කරන්න. බලාපොරොත්තු වුණාට අපි වැදගත් කරුණු කීපයක් තමයි දැන් අවසානයේ ඉස්මතු කරගත්තේ. ඉතින් දැන් මම හිතනවා ඕගලන්ට ඉග්‍රියේ තියෙන අභ්‍යාස කරන්න පුළුවන්. මේ කරුණු කෙරේ නැවත අවධානය යොමු කරන්න. දැන් මේක තව එකක් ඕගොල්ලෝ ඇඳලා බලන්න. මේ අනුක්‍රමන ගුණිතයේ ඍණ එකක් වන අවස්ථාවක් ඇඳලා බලන්න. එතකොට තේරේ පුතාලට අවුදුරටත් මේක මේ ලම්බකව ඡේදනය වෙනවා කියන කාරණාව. මේ ගැනත් නැවත පරීක්ෂා කරන්න. ඒකේ සේවිතත් අපි බලමු ලබන සතියේ මේ කොටස සම්පූර්ණ වෙනවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපිට තියෙන්නේ දෙවෙනි වාරයට අදාළව पेपर्स करला ये पेपर्स की पे आप कराट पास से वो गुलांटे को हमारी विभाग या त्यान ने तमाई मगे बलापुरुत्तु है एक बहुत दूर का अगोस्तु अंतिम सती वाके वे ही अगोस्तु अंतिम सती वे ने कोटे वो गुलांटे टर्म टेस्ट करती है ना वाह इतने कोटे अभी हम तो टर प्रैक्टिस कर लेती है सेकंड टर्म पेपर्स इतने वो गुलांटे देवी वारी थक्सेर हुआ कोई वाके मट्टम का तो पावती इनने किया ला පුතාලට ගන්න පුළුවන් වෙයි. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේ විෂයත් එක්ක ඉතා උමනාවෙන් උනන්දුවෙන් ආසාවෙන් කටයුතු කරන ඇති කියලා. කවුරුවත් ඔයගොල්ලන් මෙහෙවන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ අවබෝධයක් තියෙන තරුව විදියට වර්තමාන තත්ත්වය තේරුම් අරගෙන තමන්ගේ අධ්‍යාපන ගමනේ මේ බාධාවන් ඇති නොවන විදියට अध्यापने තුලින් ලබන පන්නරයෙන් තමයි අපේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ හින්දා මේ ලෝකේ
විනාශකම් කරෙත් මේ අධ්‍යාපනයේ ලැබපු අය එහෙනම් ඔයගොල්ලෝ හොඳට කැප වෙලා මේ ගත යුතු දේ උපරිමයෙන් ගන්න එහෙනම් අපි ලබන සතිය මුණ ගැයමු තේරෙන්නේ නැති දැන් තිබුණොත් WhatsApp කරලා තියන්න මම ඒකට උදව් කරන්නම් එතකොට අපි තපුංචි කොටසයි මේක අපිට ආවරණය කරගන්න තියෙන්නේ ඒකත් ආවරණය කරගෙන අපි පේපර්ස් වලට යන්න සූදානම් වෙමු ඔයගලන්ට මොනවද කියන්න තියෙනවද සර් පැවරුම් ගන්න වෙන්න ඕනේ කවද්ද මම මේ නොටිස් එක මම දාන්නම් WhatsApp මැසේජ් එකක් දාලා තියන්නම් පුතේ හරි මේ මැසේජ් එක දානකම් ඉන්න මේ thank you sir ඔව් දාම් ප්‍රින්ට් කරේ නෑ මේ දවස්වල ප්‍රින්ට් කරගෙන යනවා ඒක සූදානම් කරලා ඔක්කොම කරලා මම ඔයගලන්ට දැනුවත් කරන්නම් හරි හරි එහෙනම් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුභ රාත්‍රියක් I want. I want, sir. Thank you, sir. Thank you very much, sir.